දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනා වෙනුවෙන් වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මාවනෙල්ල අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිකාරී ඓතිහාසික දෙවනගල පින්බිමේ භාරකාර කාව්‍ය විශාරද පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝත පවුලේ පින්වත් පිරිස විසින් තමයි අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ. පිනතුනි, මම නැවත ඔබට පසුගිය සතියේ අවසන් කරපු තැන පිළිබඳව සිහිපත් කරන්නම්. ඔබට මතක ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන් කියලා මම සඳහන් කළා. ඒ වගේම ඉර්ධමතුන් අතර අගතැන්පත් වන්නට යෙදුණ මුගලන් මහරහතන් වහන්සේටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ යමා මහ පෙළහර පාන්න. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි, එදා ඔබට මතක ඇති අසිරිමත් පාතිහාරයේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා යමා මහ පෙළහර පාන්නට යොදා ගනිමින් තථාගතයන් වහන්සේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්න පුළුවන් වුණු ඒ අසිරිමත් අවස්ථාව, ඒ ධාතුන් වහන්සේලා මග පිනතුනි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඒ ධාතුන් වහන්සේලා තුළ ඒ බුදු ශක්තිය ඒ අයුරින්ම පවතිනවා. බුදු අධිෂ්ඨානයේ අදටත් මේ ඓතිහාසික රුවන්වැලි මහා භූමිය තුළ ඒ ආකාරයෙන්ම පවතින බව ඔබ සිහියට නගා ගන්න. එතන් පටන් අද දවසේදී මෙන්න මේ විදිහට ධර්ම දක්ෂිනාවෙන් මම රුවන්වැලි සෑ ඓතිහාසයේ ඉදිරි චෛත්‍ය කර්මාන්තේ කටයුතු ඔබට විස්තර කරනවා, පැහැදිලි කරනවා. ඉතාමත්ම පින් වැඩෙන විදිහට ඔබත් ශ්‍රවණය කරන්න කියන මතක් කිරීම සිදු කරමින් මගේ පින්වත්නි, ධාතු ගර්භය සදා නිම කළ පසුව තේජස් බලය ඔස්සේ නාගලෝකෙන් පැමිණිසෝනුත්තරනාමින් රාහතන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තබාහිස මත මිනිරුවන්සේ වටා චේතිය තබාපිය මන් කළා පවසයි
පොත්වහන්සේ කලාපවසයි පොත්වහන්සේ මහාවිස්මිත පරිදි රජුගේ හිසෙන් අහසට පැන නැගීලා ධාතු කරඬුව විවර වූවා බුදුරුවද එහි මවාපාලා බුදුරුවද එහි මවාපාලා බුදුන්ගේ අදීටනය ඒකයි පස්වැනිව ඇත එය කියාලා මහා පරිනිබ්බාන අන්තක කතාවේ ඇත මේ ගැන කියලා කතාවේ ඇත මේ ගැන කියලා බුදු හිමිගේ මහා අදිටන් බලයට ධාතු ද්‍රෝණයක් මතු වී අහසට බුදුරුව මවමින් පැපෙළහර කොට පැතු ඒ අදිටන සිදුවිය එලෙසට පැතු ඒ අදිටන සිදුවිය එලෙසට පිනතුනි ඒ ධාතුන් වහන්සේලා තුළ ඒ බුද්ධ ශක්තිය ඒ අයුරින්ම පවතිනවා. බුද්ධ අධිෂ්ඨානයේ අදටත් ඒ ඓතිහාසික භූමිය තුළ ඒ අයුරින්ම පවතිනවා. එදා ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ මානිය දුරු කරන්න ගන්ධබ්බ රුක මෝලයට ඉහළ අහසේ බුදුරුව මවාගෙන ගිනිදැල් විහිදුවමින් ජලධාරා විහිදුවමින් යමා මහ පෙළහැර පෑවේ යම්සේද ඒ විදිහටම පින්වත්නි එදා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහැර පාන්නට යෙදුණා. මගේ පින්නතුනි මේ මහා ආශ්චර්යයක් පුදුමයි දෙවිවරුන්ට මිනිසුන්ට රටවැසියන්ට මහරජතුමන්ට පින්නතුනි බොහෝ දෙනාට මේ මහා ආශ්චර්යමත් යමා මහ පෙළහැර පාම සිදුවීම හිතා ගන්නවත් බැහැ. පුදුමයි මගේ පින්නතුනි එදා මේ විදිහට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහැර පාන්නට යෙදුන අවස්ථාවේ එදා දුඩුගැමුණු මහ රජතුමන් සාදුකාර දෙදි ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් මගේ පිනතුනේ මේ පාතිහාරය දැකලා සාදුකාර දෙදි අප්‍රමාණ සද්ධාවටපත් වුණා. අප්‍රමාණ සතුටටපත් වෙනවා. රටවැසියෝ මේ අසිරිමත් සිදුවීම දෙස බලාගෙන හිටියේ හරියට මගේ පිනතුනේ තමන්ට තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව තමන්ගේ දෑස් ඉදිරි පිට ඉන්නවා හා කියන පුදුම ශ්‍රද්ධාවෙන් පුදුම භක්තියෙන් බුදුරුව මවාගෙන යමා මහ පෙළහැර පානට යෙදෙන අවස්ථාවේ පින්නතුනි ලක්ෂ සංඛ්‍යාත දහවත් පින්වතුන්ගේ දවස සාදුකාර පවත්වමින් සාදුනාද නම්වමින් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව හිත පහදවාගෙන ඒ උතුම් වූ සාධු 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 කියන අනන්ත ශ්‍රද්ධා සිතුවිලි ඇති කරගෙන සාදු නහඳ පැවැත්තුවා. තීර්ථකයින්ගේ මානය දුරු කොට ගන්ධබ්බානම් රුක්මූලයේ වැඩ සිට මවමින් නැවතත් බුදුරුව අහසට පෙළහර පෑවා
විස්මිත විලසට පෙළහර පෑවා විස්මිත විලසට ගිනි දැල් මවා පාමින් දිය කඳ ඔස්සේ පෙළහර යමමහ දුටු විට හද ගැස්සේ ලක්ෂ ගණන් පිරිවර මහරජ ආසන්සේ සාදුකාරදී සාදහම් මග බැස්සේ සාදුකාරදී සදහම් මග බැස්සේ එ විදිහට මගේ පිනතුනි සාදු නාද පවත්වමින් මේ යමා මහ පෙළහැර දෙස බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි බොහෝ පිරිසක් පාතිහාරය දැකලා සාදුකාර දෙදී අප්‍රමාණ ශ්‍රද්ධාවටපත් වුණා. ඒ වගේම පිනතුනි එදා ධාතු පිහිටපු දවසේ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය එදා ඒ අරින් මේ සෑමලුවෙ ශ්‍රවණය කරලා ඒ භූමියම ධර්මාවබෝධය ලබන්නට ඒ මහා පිරිසට ඒ බොහෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පුළුවන්කම ලැබුණා. මේ ඓතිහාසික සෑමලුව භූමිය තුල ඒ ධර්ම දේශනාමය පින්කම් උතුම් වූ සදහම් දේශනාමය ශ්‍රවණය කරලා මගේ පින්නතුනේ ඒ දේශනා කරපු ධර්මයේ අවසානයේදී බොහෝ පිරිස තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මාවබෝධය ලබන්නට යෙදුණ බලන්න මගේ පිනතුනි පිනක තිබෙන වටිනකම ඔබත් ඔබේ ජීවිතේ එවැනි විදිහට පින් කරන්න. අපි ඒකයි ඔබට නිතර නිතර මේ රුවන්වැලි සෑ ඉතිහාස ධර්මදේශනා චෛත්‍ය කර්මාන්ත කටයුතු සිදුවෙන පිළිබඳව ඔබට දේශනා කරන වෙලාවේදී අපි ඔබට නිතරම සිහි කරන්නේ ඇයි මේ පින් කරන්න කියලා කියන්නේ අපි. ඇයි ඔබට පුළුවන් හැම වෙලාවකම අකුසල් වලින් දුරු වෙන්න පාපෙන් දුරු වෙන්න කියලා කියන්නේ? බලන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ පින්කමට සම්බන්ධ වෙන්න පින තිබුණේ ඒ පෙර කරන ලද කුසල්. ඒ වගේම මගේ පින්වත්නි ඔබ කල්පනාවට නගල බලන්න ඒ මහරහතන් වහන්සේලා තමන්ගේ දෑසෙන් බල බල තමන්ගේ සිතත් කයත් මුළු පංච ඉන්ද්‍රයන්ම මහරහතන් වහන්සේලාගේ දේශනාවට හිත යොමු කරලා පංච ඉන්ද්‍රයන් යොමු කරලා ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා එවැනි පින් කළොත් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උතුම් සදහම් දේශනාවන් මහරහතන් වහන්සේලා අභියස වාඩි වෙලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිස් මොනතරම් පින් කරලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒකයි අපි ඔබට කියන්නේ අපට ඉදිරියේදී එවැනි මහරහතන් වහන්සේලා මුණ ගැහෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඒ නිසා අපි නිතර නිතර හැම වෙලාවකම ඉඩ ලැබෙන පරිදි ඔබ කුසලයේ තුල යෙදෙන්න ඔබ අකුසලයෙන් ඈත් වෙන්න. ඒකයි අපිට හැම වෙලාවකම සිහිපත් කරන්න තියෙන මේ අපිට චෛත්‍ය කර්මාන්තයේ පිළිබඳව කතා බහ කරනකොට එදා ලක්ෂ සංඛ්‍යාත බොහෝ පිරිසක් මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා පින්වත්නි ධර්ම අවබෝධය ලබනවා. ඒ විතරක් නෙවෙයි දුටුගැමුණු රජතුමා මේ මහා සෑ ධාතු ගර්භයේ අවසන් කරාට පසුව අර සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා උතුරු දොරටුවේ සංගවත ලැබුව ගල්පතුර අහසින් අරගෙන ඇවිල්ලා උඩින් පියන වගේ පිහිටවල මහරහතන් වහන්සේලා සියලු දෙනාම සෑය වටේට අදිෂ්ඨානයක් කළා. මේ ගල්පතුරු සියල්ල කිසිම සිදුරක් නැතුව පෙට්ටියක් මෙන් එකට ගනව පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කළා පින්වත්නි. එසේ අදිෂ්ඨාන කරලා මේ විදිහට ඒ විදිහට ධාතු ගර්භය සකස් කරලා මේ වටේට ආයමත් ධාතු ගර්භය ගඩොලින් බැඳලා අවසන් කළ සුන්දර රමණීය ධාතු ගර්භයක් මේ විදිහට මේ අයුරින්
ටිකෙන් ටික ටිකෙන් ටික නිමාවට පත්වෙනවා. මහරහතන් වහන්සේලා දෙසු සදහම් මැසු අය එදා ඒස් ඇමලුවේ හිඳගෙන විඳ අමාදිය. ඒ විදිහට අමා දහම් බිඳු තමන්ගේ ජීවිතයට ලංකරගෙන මහරහතන් වහන්සේ දෙසෝ සදහම් දේශනාවන් ශ්‍රවණය කළ ධර්මාවබෝධය ලබල මග පින්වත්තුනි, එදා මෙන්න මේ විදිහට අර ධාතු ගර්භයේ ගඩුලෙන් සකස් කරලා මේ සියලු කඩයතු ටිකෙන් ටික ටිකෙන් ටික නිමාවට පත් කරගෙන එනවා. දුඩුගමුණු රජතුමා බොහොම ශ්‍රද්ධාවෙන් මේ චෛත්‍යයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කළා. බලන්න පින්වත්තුනි, චෛත්‍යයේ කටයුතු මේ බඳ ආදී සියලු කටයුතු නිමාවට පත් කරගෙනම ඇවිදි දුඩුගමුණු මහරජුරෝ පින්වත්නි, චෛත්‍යයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කළයන් පසුව පින්වත්නි කොත් කරල්ලේ වැඩ කරගෙන කරගෙන යනකොට දින දෙක තුන යනකොට අපේ දුඩුගමුණු රජුරෝ ලෙඩ ඇඳට වැටෙන්නට යෙදුණා. පින්වත්නි, හතරැස් කොටුවේ වැඩ කටයුතු අවසන් කළා පමණයි ඒ සියලුම කටයුතු අවසන් වෙලා ටික දිනක් යනකොට දුඩුගමුණු මහරජුරු දරුණුව රෝගාබාධ වෙන්න පටන් ගන්නට යෙදුණා. ඒ වෙලාවේදී පිනතුණි දැන් තියෙන කොත් කරල වැඩ ටික කරන්න රජුරු ලෙඩ ඇඳට වැටිලා ලෙඩ ඇඳේ ඉන්න වෙලාවේ කුමක්ද කල්පනා කරන්නේ? තිස්ස කුමරු ඒවාකට රාජ වි උන්නා දිගමඩුල්ලෙන් එහිගෙන්වා ගන්න මහසෑයේ වැඩ නිමකොට පෙන්වන්න ඇරයුම් කළා රජු සතුටින් මිය යන්න ඇරයුම් කළා රජු සතුටින් මිය යන්න සද්දාතිස්ස රාජු එහි වැඩ කරන විට දවසින් දවස අසනීපය දරුණුවට පත්නු නිසා ලීදාණ්ඩු ගෙනවිත් ආවට සුදු රෙදිවලින් වැසුවා එය ලස්සනට සුදු රෙදිවලින් වැසුවා එය ලස්සනට. මග පින්නතුනි, දුටුගැමුණු මහරජුරු කොත් කරල්ලේ වැඩ නිම කරන්න කලින් ලෙඩ ඇඳට වැටුණා. රජුරු බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ඉතාමත්ම සැදැහැසිත් උපදවගෙන මේ චෛත්‍යයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කරලා පුදුමාකාර අප්‍රමාණ ප්‍රීතියකින් තමයි සතුටින් මේ පින් පිළිබඳව කල්පනා කර 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 කාලය ගත කළේ. ඔබත් මග පින්වත්නි, එවැනි විදිහට තමන් කරපු මහා පින් පිළිබඳව, කුසල් පිළිබඳව, කළ පින්කම් පිළිබඳව කල්පනා කර කර සතුටුමත් බවට පත්වෙන්න, සන්තෝෂමත් බවට පත්වෙන්න මං ඔබට නිතර සිහිපත් කරනවා වගේ සෑම කළ පින්කමක්ම සිහි කර කර සිහි කර කර සතුටුමත් බවට සන්තෝෂමත් බවට පත්වෙන්න. එයමයි ඔබගේ ඊළඟ භවය. දිව්‍ය ලෝකයකට යන්නද, බඹ ලෝකයකට යන්නද, එවගේම ඔබට මනුෂ්‍ය ලෝකයකට ගිහිලා
සැප විඳින්නද කියන ඉඩවරය ලබලා දෙන්න. ඒ නිසා ඔබ කරන හැම කුසලයක්ම හිත හිත සතුටු වෙන්න, කවදාකවත් දුක් වෙන්න එපා. කවදාකවත් කළ පින්කම් පිළිබඳව කනගාටුවට වේදනාවට ඔබපත් වෙන්න එපා. හතරස් කොටුවේ වැඩ කටයුතු අවසන් කරලා නිමාවටපත් කරපු දොඩුගැමුණු මහරජුරුව පුදුමාකාර තරම් සතුටුමත් බවට පත් වෙමින් ඒ කටයුතු අවසන් කරලා ඉන්නවා. පින්නතුනි, කොත් කරල්ල වැඩ කරගෙන කරගෙන යනකොට, දින දෙක තුන යනකොට, අනේ ඒ දොඩුගැමුණු රජුරුව ලෙඩ ඇඳකට වැටිලා එක්තැන් වෙනවා. එක්තැන් වෙලා ඉන්න විටත් දොඩුගැමුණු මහරජුරුවන්ට පෙනෙන්නේ, රජුරුවන්ට මැවි මැවි පෙනෙන්නේ, කුමක්ද මගේ පින්වතුනි? මේ මහරජුරුවන්ට මැවි මැවි පේන්නේ මේ මහා සෑය අවසානයේ දකින්නේ කොහොමද? සුදෝ සුදුවට මේ මහා සෑය බැබලෙනව, දිලිහෙනව, ද්‍රෝණයක් සරුවංජ ධාතුන් වහන්සේලා නිදන් කරලා සාදන ලද මේ උතුම් වූ ඓතිහාසික විශ්වයේ තියෙන මහා ථූපය මගේ ඇස් දෙකෙන් මට දකින්න ලැබෙන්නට ඕන කෙන සිතුවිලිමයි පහළ වුණේ. ලෙඩ ඇඳට වැටිලා ඉන්න වෙලාවේ කල්පනා වෙන්නේ, මැවි මැවි පේන්නේ ඒ ඓතිහාසික මේ විශ්වයේ මහා ථූපය හැටියට හඳුන්වන ඓතිහාසික රුවන්වැලි මහා සෑමයි. පින්වතුනි, ඒ වෙලාවේදී රජුරුව කුමක්ද කරන්නේ? දිගමඬුලේ රජකම් කරනවා තමන්ගේ මල්ලි, ඒ තමා තිස්ස කුමාරයා. තිස්ස කුමාරයාව අනුරාධපුරයට කැඳවලා මල්ලිට කියනවා, මල්ලි උඹ මේ රජකම ගනින්. බලන්න මගේ පින්නතුනි, දුටුගැමුණු මහරජුරුවන්ට ඕනකම තියෙන්නේ රජකමට වඩා. මේ රුවන්වැලි මහා සෑය මැරෙන්න කලින් ඒ ඇස් දෙකෙන් බලලා මැරෙන්න. ඒ නිසා රජුරුව මොකද කරන්නේ? බලයට කෑදර ඇත්තු මේ සමාජෙ මොන තරම්ද? බලයෙන් මත් වෙලා, බලයෙන් කෑදර වෙලා, බලේ නිසා ගහල කපල කොටල මරාගෙන, ගහ මරාගෙන, සහෝදරකම් දෙමව්පියෝ අමතක කරලා, ස්වාමියා බිරිඳ අමතක කරලා වෛරය ඇති කරගෙන, දරුවන් මව්පියන් අතර අසමකම් මේ බලය නිසා බිඳිලා, පින්නතුනි බලය ගණ්ඩ අද මිනිස්සු මොන්න තරං මේ සමාජයේ කටයුතු කරනවද? නරක නපුරු අයහපත් විදිහට. බලේ නෙමෙයි ඕනේ, ඕනේ මේ රට ජාතිය බුදු සසුන දියුණු කිරීම පමණයි. ඒකට නායකත්වය අපි දෙන්න ඕන. දුටුගැමුණු රජුරුවන්ගේ මේ මහා ඉතිහාස චෛත්‍ය කර්මාන්ත දේශනාවේ මොන තරම් අපිට ගතියුතු ආදර්ශ තියෙනවද බලන්න. පෙලක් ඇත්තෝ ඉන්නවා, මැරණකම් බලයේ ඉන්න තමයි බලන්නේ. නොමරණ මිනිස්සු වැඩිරයි ජීවත් වෙන්නේ. පෙලක් වෙලාවට යතුරු ටික ඉනේ ගහගෙන හංගගෙන තමන් නොමරණ මිනිස්සු හැටියට බලය ගන්න කෑදරකමින් මේ සමාජයේ කටයුතු කරනවා. මේ ලෝකෙ තුල බොහෝ ඇත්තෝ කටයුතු කරනවා. ඒ ඇත්තන්ට වීර දුටුගැමුණු මහරජුරුවන්ගේ ජීවිතයේ ආදර්ශය, එතුමගේ මුළු මහත් ජීවිතයම මේ බඩලෝභි, ඒ වගේම මේ මහා පවිටු මිනිසුන්ට, අසත්පුරුෂ දුරුජන මිනිසුන්ට අපේ දොඩුගැමුණු මහරජුරුවන්ගේ කතා පුවත මොනතරම්නම් ආදර්ශයක් සපයනවද බලන්න මගේ පින්නතුනි. මල්ලිට එන්න කියනවා දිගමඬුල්ල අත්තරලා. මල්ලිය වරෙන් එදා සද්ධාතිස්ස කුමාරයා දිගමඬුල්ලේ ඉඳලා අනුරාධපුරයට තමන්ගේ අයියා කතා කරපු වෙලාවේ එනවා. ඇවිල්ලා අනුරාධපුරයට ආපු ගමන් කියනවා, මල්ලියේ මගේ අසනීපකණ නම් ඔබ හිත හිතා පසුතැවෙන්නට එපා. මේ රජකම ගනින් ඔබ. රජකම වාරද උන්න දුඩුගැමුණු මහරජුරුව තමන්ගේ මල්ලි සද්ධාතිස්ස කුමාරයාට පින්වත්නි. ඉන්පසුව මල්ලිට කියනවා නැවත නැවතත්, මං මේ ලෙඩ ඇදකට වෙලා ඉන්න එක ගැන ඔබ කල්පනා කරන්න එපා. බුද්ධ අධිෂ්ඨානයක් මත දෙවිවරුන්ගේ, මහරහතන් වහන්සේලාගේ මහා 이르දි බල සම්පන්න බවින්, ඒ දිව්‍ය 이르දියෙන්, ඒ මහරහතන් වහන්සේලාගේ 이르දි බලයෙන්, මහා කැපවීමෙන් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා
විශාල ධාතු ගර්භයක් සුන්දරව මහා කැපකිරීමකින් නිමාවටපත් කළලා හතරස් කොටුව දක්වා මං මේ මහා සෑයේ වැඩිවර කළා. උඹ මං මේ ලෙඩ ඇඳකට වැටිලා අසනීපෙන් ඉන්න එක ගැන හිතන්න එපා. මගේ හුස්ම ටික යන්න පෙර උඹට තියෙනවා මගේ රත්තරන් මල්ලියේ එක යුතුයකමක් කරන්න. ඒ තමා මොකක්ද මගේ පින්වතුනි කියන්නේ. දුඩුගමුණු මහරජ්ජරෝ කියනවා මගේ හුස්ම ටික යන්න පෙර මේ මහා සෑය වැඩිවර කරලා අනේ මල්ලියේ මට මේ මහා සෑය දකින්න සලස්වන්න කියලා දුඩුගමුණු මහරජ්ජරෝ තමන්ගේ මල්ලි සද්දාදිස්ස කුමාරයාගෙන් ඉල්ලුවා. එක මේ ඉල්ලීමයි බලන්න මේ මහරජ්ජරෝ ඉල්ලුවේ ඒ තමා මැරෙන්න කලින් මගේ ඇස් දෙකට දකින්න ඕන රුවන්වැලි මහා සෑය, මගේ ඇස් දෙකෙන් දකින්න ඕන මේ ඓතිහාසික රුවන්වැලි සෑය නිමාව. මං මැරෙන්න කලින් මේ ඉවර කරපන් මගේ රත්තරන් මල්ලියේ කියලා සඳහන් කරනවා පින්වතුනි. මේ මහා සෑය දකින්න ඉඩ සලස්සන්න සියලු කටයුතු සද්දාදිස රජුරෝ සෝධානම් කළා. රජුරෝ මගේ පින්නතුනි මේ චෛත්‍ය ඉතිරි වැඩ කටයුතු තමන්ගේ අයියා මැරෙන්න කලින් අයියට පොරොන්දු ඉටු කරන්න ඕන නිසා, කලගුණ සලකන්න ඕන නිසා මේ මහා චෛත්‍ය කර්මාන්තයේ අවසාන වැඩ කටයුත්ත වෙන කොත් කරැල්ලේ වැඩ ඇතුළු ඒ අවසන් වැඩ කටයුතු ආරම්භ කළා. සද්දාදිස රජුරෝ මේ චෛත්‍ය ඉදිරි වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. පින්නතුනි සද්දාදිස රජුරෝ මේ චෛත්‍ය ඉදිරි වැඩ කටයුතු ටිකෙන් ටික කරමින් ඉදිරියට ගමන් කරනවා. කොත් කරැල්ලේ වැඩ කරගෙන යනකොට දින දෙක තුන යනකොට රජුරෝ නැවතත් අසාධ්‍ය තත්ත්වයටම පත් වෙනවා. මගේ පින්නතුනි රජුරෝ මෙසේ අසාධ්‍ය තත්ත්වයට පත් වෙන බව දැනගත්තා. මගේ පින්නතුනි එවිට කුමක්ද සිදු කරන්නේ? මේකේ වැඩ ඉවර කරන්න ලැබෙන එකක් නැහැ. ඉක්මනට සද්දාදිස රජුරෝ කල්පනා කරනවා මේ විදිහට වැඩ කරගෙන ගියොත් මේ කොත් කරල්ලේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කුමක් හෝ සිදු කළ යුතුයි කියලා කල්පනා කළා. කුමක්ද සිදු කරන්න කල්පනා කරන්නේ? ලීදඬු ගෙනල්ලා වටේට තියලා සන්නාලියන් ලවා මගේ පින්වත්නි සුදුරදි සකස් කරලා මේ චෛත්‍ය බඳ සම්පූර්ණයෙන්ම සුදුරෙද්දෙන් ඒතුවා. මේ මහා සෑයේ චෛත්‍ය බඳ සන්නාලියන් ලවා සුදුරදි සකස් කරවල සුදෝ සුදුර බැබළන විදිහට සුදුරෙදි වලින් සියලුම මහා චෛත්‍ය බඳ ඔතල අවසන් කළා. ඒ වගේම උඩ කොත් කරල්ල මගේ පින්වත්නි සුදුරෙදි ඔතල සුදෝ සුදුවට සකස් කරලා දුඩුගමන රජුරුවන් ළඟට ගිහිල්ලා කියනවා අයියන්ඩියේ මහා සෑය වැඩ අවසానයි කියලා. රජුරුවන්ගේ රෝගාබාධ දිනෙන් දින අසාධ්‍ය වුණ නිසා මේ විදිහට සුදු රෙදි වලින් බඳ වෙලලා අවසානයේ කොත් කරලා නිමාවට පත් කරන්න මගේ පින්වත්නි සුදු රෙදි වලින්මයි. මගේ ඇස් දෙක වැහෙන්න කලින් මං මැරෙන්න කලින් මේ මහා සෑය වැඩ කටයුතු අවසන් කරපන් කිව්ව එක සද්දාදිස්ස කුමාරයාගේ පපුවටම දැනුණු දෙයක්. තමන්ගේ අයියාගේ ඇස් දෙක පියවෙන්න කලින් මගේ පින්වත්නි ඒ ඇස් දෙකට මේ ඓතිහාසික රුවන්වැලි මහා සෑය දකින්න ඒ විදිහට සලස්වන්නයි මේ කටයුතු නිමා කළේ. අයියාට කියපුවාම ළඟට ගිහිල්ලා අයියන්ඩියේ මේ මහා සෑය වැඩ අවසానයි කියවුවාම දුටුගැමුණු මහරජ්ජුරුව සාධු 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 කියලා අනේ මාව උස්සගෙන ඵලයල්ල මේ මහා සෑය ළඟට. මට බලන්න ඕනේ මේ රුවන්වැලි මහා සෑය ඇඳ පිටින්ම උස්සගෙන අමාත්‍යවරුන් පිරිස රයතුමා අරගෙන යනවා. මගේ පින්වතුනි ඓතිහාසික ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ මහා සැර වහන්සේ වැඩ ඉන්න ඒ ඓතිහාසික ස්ථානයට සෑමලුවට එක් කරගෙන ආවට පස්සේ රජුරෝ කියනවා සාදුනාද නම්වමින්
සාදුනු හඳ පවත්වමින් රජ්ජුරු ඇඳපිටින් උස්සගෙන ගියපු ගමන් මේ මහා සෑ වඳින්නේ බුදුගුණ කිය කිය වන්දනා කරමිනුයි. පින්වත්නි, මේ සෑය වන්දනා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති ත්‍රිමුක්ති ඥාන දර්ශන කියන කවදාකවත් කියා ගයා ලියා නිමක් කරන්න බැරි ඒ අනන්ත බුදුගුණ පිළිබඳව සිහිපත් කරමින්මයි. පින්වත්නි, එදා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ කිය කිය මේ මහා සෑය වන්දනා කළා. ඉන් පසුව කියනවා, ඒ සෑම අලුවට එක් කරගෙන ආවට පස්සේ කියනවා, අනේ මාව ප්‍රදක්ෂිණා කරවන්න, අනේ මාව චෛත්‍යයේ වටේට ඇඳපිටින් උස්සගෙන යන්න කියලා. දුටුගැමුණු රජ්ජුරුවෝ මේ පිරිසට මතක් කළා අමාත්‍යවරුන්ට. සන්දාදිස්ස රජ්ජුරුවෝ තමන්ගේ අයියා ළඟින් ඉඳිමින් මේ මහා සෑය ප්‍රදක්ෂිණා කෙරෙව්වා. මළුවේ කෙළවරකින් තැන්පත් කරාම ඇඳ පිටින්ම එක පැත්තකින් රජ්ජුරුවන්ට පේනවා නවමහල් ප්‍රාසාදය. ඔබට මතක ඇති යුද්ධේ නිමාවට පත් කරපු අවස්ථාවේ මහා සංඝයාට මහරහතන් වහන්සේලාට හදලා පූජා කරපු නවමහල් ප්‍රාසාදේ ඒ ලෝවා මහා පාය. පින්වත්නි, මෙවි 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 රජ්ජුරුවන්ට පෙනුනා විතරක් නෙවෙයි, එක පසකින් රුවන්වැලි සෑය ප්‍රදක්ෂිණා කරනකොට මේ නවමහල් ප්‍රාසාදේ දැකලා රජ්ජුරුව සාධු 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 කියලා අප්‍රමාණ සතුටකට පත් වෙනවා. බලන්න, තමන්ගේ කාලෙත් මේ නවමහල් දිව්‍ය ප්‍රාසාදය, මහල් නවයකින් යුතු ලෝවා මහා ප්‍රාසාදය දකින්නකොට රජ්ජුරුව මේ ප්‍රදක්ෂිණා කරනකොට දකින්නකොට ඒ විදියට පුදුමාකාර තරම් අප්‍රමාණ සතුටකට පත් වුණා. ඈතින් යන විට සෑය පෙනෙනවා, සාදු හඬින් රාජතුමා වඳිනවා, මහරහතුන් ඒ දෙසට වඩිනවා, සත්මාසයක් මැවි පෙනෙනවා, සත්මාසයක් මැවි පෙනෙනවා. රජුගේ ඇඳ සෑ මළුවේ තබනවා, ඇමති කෙනෙක් පින් පොත ගෙන එනවා, එහි ඇති දේවල් මතක් කරනවා, දෙව් පිරිසත් ඒ දෙසට වඩිනවා, දෙව් පිරිසත් ඒ දෙසට වඩිනවා. දෙසමින් පිරිත් මහරහතන් වහන්සේලා මහරජතුමාගේ බැතිසිත පහන් කළා, බලමින් සෑය දේශ සතුටින් නුවන් හෙලා, ඒ තුමා කරන ලද හැම පින් මතක් කළා, එතුමා කරන ලද හැම පින් මතක් කළා. පින්වත්නි, මේ විදිහට තමන් නවමහල් ප්‍රාසාදයක් සංඝයාට පූජා කරපු
ඒ මහා ප්‍රාසාදයේ දිහා කල්පනා කර කර බලමින් අප්‍රමාණ සතුටකට පත් වෙනවා. අමාත්‍යවරයෙක් දුවගෙන දුවගෙන ගිහිල්ලා රජුරුවන්ගේ පින්පත අරගෙන ආවා. රජතුමා ළඟ වාඩි වෙලා රජුරුව දැන් මේ මහා සෑයේ එක තැනක ඇඳ තබලා මේ මහා සෑයේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ පින්පත අරගෙන ඇවිල්ලා රජතුමා ළඟ වාඩි වෙලා පිටුවෙන් පිටුව පෙරල පෙරල කරපු පින්කම් සිහි කර කර දුන්නා. බලන්න, ඔබත් පින්පතක් පාවිච්චි කරන්න කළ හැම පින්කමක්ම, ඔබ වන්දනා කළ හැම ස්ථානයක්ම, ඔබ ඔබේ ජීවිතේ ඔබට තේරෙන වයසින්ද කළ හැම පින්කමක් පිළිබඳවම ඒ පින්පත තුල ලියන්න. දුටුගැමුණු මහරජුරුව මගේ පින්නතුනේ මරණාසන්න වෙලාවේ තමන් කළ මහා පින්කම් පිළිබඳව හිත හිත අප්‍රමාණ සතුටකට පත් වෙනව. මරණාසන්න වෙලාවේ වෙන වෙන සිතුවිලි, වෛරයේ දේශයේ, ඔබේ විවිධ නරක අයහපත් දේ ඔබේ හිතට ආවොත් ඔබ ඊළඟ භවය අසාර්ථකයි, ඔබ නිරේටමයි ගමන් කරන්නේ පින්නතුනි. ඒ නිසා ඔබේ ජීවිතයේ අවසාන කාල වකවානුවේ ඔබ ලෙඩ ඇඳකට වැටුනහම, ඔබ අසනීපයෙන් පෙළුණහම, ඔබ කළ පින්කම් පිළිබඳව මෙනෙහි කර කර, ඒ ධර්මයේ පිළිබඳව වඩමින්, ඒ බුදුගුණ පිළිබඳව මෙනෙහි කරමින්, ඒ මහා සංඝරත්නයට, මේ ශාසනයට ඔබ කළ පින්කම් පිළිබඳව කල්පනාවට ලක් කරමින්, ඒවා හිතමින්, ඒ පින් පොත බලන්න දුඩුගමුණු රජු මෙන් අපට මේ දුඩුගමුණු මහරජුරෝ දෙන මහා පණිවිඩය ආදර්ශය තමයි කළ පින්කම් පින් පොතක් වැනි වදු ලියා තබන්න. එවැනි විදිහේ පින් පොතක් ඔබත් පාවිච්චි කරන්න. අර ඇමතියා එකින් එක එකින් එක රජුරෝ කළ මහා පින්කම් පිළිබඳව සිහිපත් කර දෙනවා. රජතුමාට මේ පින්කම් සිහි කරනකොට දසදහස් සංඛ්‍යාත මහරතන් වහන්සේලා අහසෙන් සෑමලුවට වැඩම කරා. දෙවියනුත් අහසේ පිරෙලා ඉතිරිලා ගියා. මහරතන් වහන්සේලා මොකද කරන්නේ, මගේ පින්වත්නි, පිරිත් කියන්න පටන් ගන්නව. ඉදිරියෙන්ම වැඩ ඉන්නේ රජුරෝ මේ රට එක්සේසත් කරනකොට රජුරුවන්ගේ දසමහා යෝධයෙකු හැටියට කටයුතු කරපු එක් දසමහා යෝධයෙක් තමයි මගේ පින්වත්නි එදා තේරපුත්තාභය. තේරපුත්තාභය පැවිදි වෙලා මහරහතන් වහන්සේ කෙනෙකු බවට පත් වුණා. දසමහා යෝධයන් අතර එදා හිටපු මේ ප්‍රධානම දසමහා යෝධයන් අතර හිටපු මේ තේරපුත්තාභය මුලින්ම මහරහතන් වහන්සේලා මේ බොහෝ පිරිස අතර මුලින්ම වැඩ හිඳෙමින් පිරිත් දේශනා කරනවා. පිරිත්තේශ්වරයන් බොහෝම ආශිර්වාද විදිහට දේශනා කරනවා. රජ්ජුරුව සාදුනහද නංවමින් ඒ පිරිත් සාදුනහද මැද ශ්‍රවණය කරනවා. රජතුමා සාදුකාර දෙදි මහසෑ දෙස බලාගෙන පිරිත් ශ්‍රවණය කරන්නේ අප්‍රමාණ සතුටකින්. බලන්න, යම් කිසි කෙනෙකු ලෙඩ ඇඳකට වැටිලා මරණාසන්න වෙන වෙලාවේ ඔබත් පිරිත් දේශනාවන් සිදු කරව ගන්න, ඒ කල පින්කම් පිළිබඳව මෙනෙහි කර ගන්න. ඒක වටින මහාම ඔබේ ජීවිතයේ ළඟ භවය හොඳ භවයක් බවට පත් වෙන්න හේතු වෙන මහා පිනක් බවට පත් වෙනවා. පින්වත්නි, මෙරට එක්සේසත් කරන්න උදව්පකාර කරලා දසමහා යෝධයන් අතර එදා ඇමතිවරයෙකු හැටියට කටයුතු කරපු තේරපුත්තාභය මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පිරිත් ධර්මයේ මෙසේ දේශනා කරන විටදී අසිරිමත් සිදුවීම් තමා සිදුවන්නේ විටත්. හැබැයි රජ්ජුරුව පිරිත් අහනකොට රජ්ජුරුවන්ට අහසේ ඉඳන් දෙවියන් අඬ ගහනවා. දිව්‍ය රථ හයක් අහසෙන් මැවෙන්නට හේදුණා. දිව්‍ය රථ හයක් අහසෙන් මැවිලා මේ මහා රජ්ජුරුව අර පිරිත් ධර්මයේ ශ්‍රවණය කරනකොට රජ්ජුරුවන්ට දිව්‍ය ලෝක හයෙන් ඇවිල්ලා කතා කරනවා. අපේ දිව්‍ය ලෝකයට එන්න රජතුමනි, ඔබ අපේ දිව්‍ය ලෝකයට එන්න කිය කිය. පින්වත්නි, දිව්‍ය ලෝකවලට එන්න කියලා මෙසේ කතා කරනවා. තවුදිසා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු, අනේ රජතුමනි, ඔබ මහා පින්වන්ත රජ කෙනෙක්, අපේ දිව්‍ය ලෝකයට එන්න කියලා කියනවා. යාම දිව්‍ය ලෝකේන දෙවිවරු කියනවා, අනේ රජතුමනි, අපේ දිව්‍ය ලෝකයට එන්න කියලා කියනවා. රජුරෝ, එන අපි ළඟට කියලා කියනවා. තුසිත දෙවිවරු කියනවා, පින්වන්ත මේ රජුරවන්ට, අනේ රජතුමනි, තුසිත දිව්‍ය ලෝකයට ඔබතුමන් එන්න, අපි ළඟට එන්න කියලා අඬ ගහනවා.
මෙහෙම දෙවියන් අඩගහදි රජුරුවන් මෙහි පිරිත් තහනම රජුරුව මහා සංඝරත්නයට අගෞරවයක් වේ කියලා හිතපු රජුරුව ඇඳේ ඉඳන් අතවනනවා චුට්ටක් ඉන්න දෙවියනේ මට පිරිත් ටිකක් අහන්න දෙන්න කියලා අතින් සංඥාවක් කළා මෙසේ දිවි ලෝක හයෙන් කතා කරනකොට එක එක දිවි ලෝක මේ හයෙන් අපේ දිවි ලෝකෙට එන්න කියලා කතා කරනකොට රජුරෝ කියන්නේ කුමක්ද ඉන්න පොඩ්ඩක් මට මේ පිරිත් ටික අහන්න දෙන්න කියලා අතින් සංඥා කරනවා ඒ වෙලාවේ මගේ පින්නතුනේ මේ ආශ්චර්යමත් මහා සිදුවීම දෙස බලාගෙන හිටපු රට වැසියන් කල්පනා කරනවා මේ තරම් මේ දුඩුගමනු මහරජුරෝ පින් කළත් අවසානද රජුරුවන්ට යම් කිසි වශයෙන් මානසික වශයෙන් වැටීමක්ද මේ සිදුවෙලා තියෙන්නේ කියලා කල්පනා කළා ඒ වෙලාවේ වටේ ඉන්න මිනිසුන්ට දෙවියන් පේන්නේ නැහැ ඉර්ධිබල මහරහතන් වහන්සේට රජුරවන්ට විතරයි මේ දෙවිවරු පෙනෙන්නේ හැබැයි සමහර අයට සැක ඇති වුණා අනේ මේ තරම් පින් කරපු රජුරව මන්නා සන්නේදි සිහි මුලාවත් උනාදෝ කියලා අර ප්‍රතඥන රටවැසියාට එහෙම සිතුවිලි එහෙම කරුණු කාරණාවන් ඇති වෙනවා සිතුවිලි හැටියට එදා වැටහිදී එතන තේර පුත්තාබය මහරහතන් වහන්සේ සැනින් කුමක්ද කරන්නේ පින්නතුනි සැනින් මේ මහරහතන් වහන්සේ මල්මාල හයක් ඉල්ලගෙන අදිෂ්ඨානයක් කළා මේ මල්මාලා හය දිව්‍ය රතවල දැවටේවා කියලා අහසද විසිකරුණු ඒදා ඒ මල්මාල හය මග පින්නතුනි අහසට පැන නැගලා දිව්‍ය රත හයේ දැවටුණා මේ සෑමලුවට ඉහලා අහසේ දිව්‍ය රත හයේ පින්වත්නි ඒ මල්මාල හය ගිහිල්ලා රැඳෙනවා දැවටෙනවා හරි පුදුමයි මහරහතන් වහන්සේලාට දෙවිවරුන්ට රජුරුවන්ට මේ බව පෙනුණත් පින්වතුනි සාමාන්‍ය මිනිසුන්ට මේව පෙනෙන්නේ නැහැ අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ නැහැ සාමාන්‍ය මිනිසුන්ට දිව රත පේන්නේ නැහැ අහස එළිලා තියෙන මල් මාලා ටික දැක්ක විතරයි සියලුම මේ මහා ලක්ෂ සංඛ්‍යාත ජනයා සාදුකාර දෙන්න පටන් ගත්තා අනේ අපේ රජුරුව එක්ක යන්න දෙවිවරු ඇවිල්ලා කියලා පුදුම තරම් අර රටවැසියෝ සතුටටපත් වෙලා අර වැරදි මතයද දුරවන්නට යදුණා එදා දුඩුගමනු රජුරුව පිරිත් කියලා පිරිත් අහලා මේ විදිහට අවසන් වෙනවා දුඩුගමනු මහරජුරුව මහරහතන් වහන්සේලා දේශනා කරන පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා අවසන් වෙලා තේර බුද්ධාවේ මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දෙව්ලොවද කියලා අහනවා තේර පුත්තාබේ මහරහතන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වෙනකොට දැන් වැඩ ඉන්නේ තුසිත කියන දිව්‍ය ලෝකේ තමයි කියලා සඳහන් කරනවා තේර පුත්තාබේ මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී එහෙමනම් මමත් තුසිත දිව්‍ය ලෝකයට උපදින්න කියලා සාදුකාර දීලා දුටුගැමුණු මහරජුරෝ S2 පියාගත්තා නින්දෙන් පිවිදයක් මින් පින්වත්නි තුසිත දිව්‍ය ලෝකේ තමන්ව එකතු කරන් යන්න බොහෝ දෙවිවරු දිව්‍ය රත අරගෙන ඇවිදilla තිබුණා රජුරෝ දුටුගැමුණු රජුරෝ මග පින්වත්නි ඒ ආපු තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය රතයට ගොඩ වෙලා දුටුගැමුණු දෙවියන් හැටියටම මේ සෑමලුවේ පහළ වුණා කියලා සඳහන් වෙනවා එදා දුඩුගමනු රජතුමා මේ පිළිබඳව මේ විස්තරය පිළිබඳව තෝප වංශයේ මහා වංශය ආදී ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ පින්වත්නි දුඩුගමනු රජතුමා අහසේ දිව්‍ය ස්වරූපයෙන්ම ඒ මොහොතේම පෙනී ඉන්නවා කියලා සඳහන් වෙනවා ඒ වෙලාවෙම තුසිත දිව්‍ය ලෝකයට ගියපු ගමන් මේ රුවන්වැලි මහා සරද වහන්සේ වැඩ ඉන්න තැනට ඉහළ ආකාශයේ පෙනී ඉඳලා හැමෝටම ඇහෙන්න මෙන්න මේ විදිහට කියනවා කුමක්ද කියන්නේ සද්දාදේශ රජුරවණ්ඩ කතා කරනවා මලනුවනි මම කරපු පින්කම් වල ඵල විපාක නුඹත් බලව බලන්න තමන්ගේ මල්ලිට කියනවා උඹට රජකම ලැබුණට කමක් නැහැ ඔය රජකම් තාවකාලිකයි ඔය බලයට ඔය රජකමට කෑදර වෙන්න එපා පුළුවන් තරම් තෘෂ්ණාව දුරු කරවලා රට ජාතිය බුදු සසුන දියුණු කරන්න
ගොඩනගන්න හැම වෙලාවකම කටවතු කරපම් මගේ මල්ලියේ සඳහන් කරනවා මං කරපු පින්කම් ජීවිතයට එකතු කරගන්න කියලා. පින්තුනි, තමන් කරපු මහා රටජාති ආගම වෙනුවෙන් කරපු මහා කැපකිරීම, ඒකල මහා සේවාවන්, ඒ මහා කළ කැපකිරීම් පිළිබඳව කල්පනා කරන්න කියලා කියනවා. ඒ වෙලාවේ කියනවා, මම කරපු පින්කම් වල ඵල විභාග බල බල නුඹත් අප්‍රමාදව පින් දහම් කුසල් දහම් සිදු කරලා මහා සංඝයාට සලකන්න, ඔන්න බලන්න මහා සංඝයාට සලකන්න කියලා මල්ලිට මතක් කළා. අද අපේ රටේ බොහෝ වැත්තෝ අපේ ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට අවමන් කරනවා, අපහාස නින්දා කරනවා. ඒව කවදාකවත් කරන්න එපා. රටේ පාලකයන්ගේ ප්‍රධාන පාලකයන්ගේ ඉඳලා පහළ මට්ටම දක්වා මේ ගම් දනම්වල බොහොම ලෝකෙම ඉන්න සියලුම බෞද්ධ මහා ජනතාව අපේ ස්වාමින් වහන්සේලාට ආදරෙන් සලකන්න, ඒ හාමුදුරුවන් වහන්සේලාට ආදරෙන් සිව්පසෙන් උපස්ථාන කරමින් ඊළඟ භවයේ සකස් කරගන්න කටයුතු කරන්න අපේ දුටුගමුණු මහරජුරෝ දෙන පුදුම හොඳ ආදර්ශ මේවා. ඒ වගේම කියනවා මල්ලී, බුද්ධ ශාසනය දියුණු කරන්න රැකගන්න, ඔබත් පාරමී පුරාගෙන තුසිත දෙවියන් අතරට එන්න, මේ මහාසේ වන්දනා කරලා අහසේ පෙනී නොපෙනී ගියා කියලා එදා මේ චෛත්‍ය කර්මාන්ත කතා පුවතේදී අවසානයටපත් වෙන්නේ. අන්න ඒ විදිහටයි මගේ පින්වත්නි. ඒ නිසා එදා දුඩුගමුණු මහරජ්ජුරුව තමන්ගේ මල්ලිට මේ සිළු කරුණු කාන්නා කියලා මේ මහාසේ අවසාන වතාවටත් වන්දනා කරලා නොපෙනී තුසිත දිව්‍ය ලෝකයට ගියා. ඔය විදිහට තමා මේ මහාසේ වැඩකටයුතු දුඩුගමුණු රජ්ජුරුව අවසන් අදීරට කරලා දෙව්ලොවට යනතුරුම සිදු වුණේ. පිනතුනි, ඉතිරි වැඩ ටික බාර දුන්නේ අසංකේයකුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන වමත් සෞපදවිය ප්‍රාර්ථනා කරගෙන යන ඊළඟ බෝධිසත්ව රජතුමාට. ඒ තමයි සද්ධාතිස්ස රජ්ජුරුව. සද්ධාතිස්ස රජ්ජුරුව මේ මහා සෑය කොත් කරල්ලේ වැඩ අවසන් කරලා කොත් පලන්දන මගේ පින්වත්නි මේ ඉතිරි වැඩ කටයුතු අවසන් කළා. කොත් කරල්ලේ වැඩ කටයුතුත්, ඒ වගේම කොත් කරල්ලේ සියලුම සෑ මළුවේ සලපතල මළුවේ ආදී මේ ඉතිරි වැඩත් සියල්ල සකස් කරලා පාරමී පුරාගෙන අද දෙව්ලොව තුසිත දෙව්ලොව වැඩ සිටින සද්ධාතිස්ස දෙවියනුත් මේ මහා සෑයදි කරන්න කටයුතු බොහෝ වෙහෙසක් දරලා සකස් කරලා දුන්නායි කියලයි සඳහන් වන්නේ. බලන්න, සහෝදරකමත් නිවනට බාධාවක් නොවේ, හොඳ භවයකට බාධාවක් නොවේ. ඒ නිසා සහෝදරකම් රැකගන්න, කවදාකවත් ඉඩමට කඩමට බලයට ගහ මරාගන්න යන්න එපා. එක අම්මගේ කුසින් එක තාත්තකලෙන් දහඩියෙන් මේ ලෝකෙට පහළ වුණු ඔබ අප හැමෝම සහෝදරකම් කියන දේවල් ආරක්ෂා කරගමු. කවදාකවත් අපිට මේ තියෙන දේවල් හිමි නෑ, අහිමි. අපිට හිමි එකම දෙයයි, ඒ නිබ්බානං පරමං සුඛං, නිවන පමණයි මඟ පින්වත්නි. එනිසා ඔබට මේ රුවන්වැලි මාස ඉතිහාස චෛත්‍ය කර්මාන්තයෙන් ගත යුතු ආදර්ශ මොන තරම්ද? ඒ නිසා මඟ පින්වත්නි, මේ මහා සෑය මේ විදිහට වැඩ කටයුතු එදා නිමාවටපත් කරලා විශ්වයේ අති පූජනීයම තැන තමයි ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ ඓතිහාසික රුවන්වැලි මහා සරද වහන්සේ. ඒ ඉතිහාස කතාව අදින් නිමාවටපත් වෙනවා. සොළොස් මස්ථාන ධර්මදේශනා මාලාවේ පළවෙනි දේශනාව හැටියට මේ රුවන්වැලි සෑය ඉතිහාසයේ අපි ඔබට සති හතරක් පුරාම ගෙනාවා. මේ උතුම් වූ රුවන්වැලි මහා සරද වහන්සේ භක්තියෙන් වඳින්න පුදන්න සති ගණනාවක් ඔබ මේ මහා සෑය පිළිබඳව ශ්‍රවණය කළා. ඔබ මේ මහා සෑය පිළිබඳව පින් වැඩන අයුරින් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. ඒ නිසා ලෝකවාසී රටවාසී සියලුම බෞද්ධ ජනතාවටත්, එවැගේම නෙතසම් ගුවන්විදුලියේ සභාපතිතුමන්ට, එවැගේම ප්‍රධාන විදාගණධාරී අසංග ජයසූරිය මැතිතුමාණන්ට, එවැගේම මේ උතුම් වූ දේශනාවන් ශ්‍රවණය කරන සියලුම බැතිබර අපේ රටේ සියලුම පින්වතුන්ටත් හැමදෙනාටමත් සෙත් කවි රචනා කරපු මේ ඉතිහාස කතා පුවත්වලට කාව්‍යම රචනාවන් සිදු කරපු ඒ බැතිබර පින්වතුන්ටත් හැමදෙනාටමත් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ රුවන්වැලි සරද වහන්සේගේ ආශිර්වාදයෙන්
යහපතක්ම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද නෙතෙම් ධර්ම දක්ෂිනාවේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරනවා. ගලපෙටමඩ පදිංචි සෝමාවතී පදරණ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් තමයි අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමේ අරමුණු හැටියට ගැනෙනවා රං සෝහාමි මෑණියන් වියෝවි වසරක් පිරීම නිමිති කරගෙන මීට වසර 26කට පෙර මියන්නට යෙදුණ ආදරණීය ඒ පියතුමන් සිහිපත් කරන වසර 2කට පෙර මියන්නට යෙදුණ සොහොයිරා ඇතුළු ධර්මපාල දිසානායක යන අයගේ මව සහ පියා ඇතුළු වර්ග කුල පරම්පරාවේ සියලු ප්‍රවීණකත මියගිය සියලුම හත්මුතු කුල පරම්පරාවේ ඥාතීන්ව සිහිපත් කරනවා ඇතතු. ඒ නිසා ඒ මියගිය ඇත්තන්ටත් එවැගේම රටවාසී ලොවවාසී සියලුම පිනතුන්ගේ නමින් මියගිය ඇත්තන්ට එවැගේම අපේ මියගිය රජ දරුවන්ට දසමහා යෝධයන්ට ඒ මහා වැව්පකුණු තනු වීරමහා මිනිසුන්ට එවැගේම 30 වසරක යුද්ධේ නිමාවට පත් කිරීමේදී මියගිය රණවිරුවන්ට එවැගේම ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු මේ ආදී ඒ යුදමේ ස්වභාවයන් වශයෙන් මියගිය ඇත්තන්ට මේ උතුම් පින් වෙත්වා. ඒ හැමදෙනාටමත් උතුම් වූ අමා මහ නිවන් අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් වූ පින්කම වෙනුවෙන් ශාල අනුග්‍රහයක් දක්වනට යෙදුන දරුවන් දස දෙනා ඒ වගේම සියලුම මුණුපුරු මිනිබිරියන් ඒ පවුලේ හැමදෙනාටමත් මේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි සරද වහන්සේගේ ආශිර්වාදයමද වේවා. ඒ වගේම ගරු දේශකයන්න් වහන්සේලාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දීර්ඝාෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් හැටියට. එනිසා ඒ බවටත් අපි බොහොම සත් ප්‍රාර්ථනාවන් එකතු කරනවා යැතු හැම දිනාටමත්. ඒ වගේම net රේඩියෝව ගෙන යන ධර්මදේශනා වැඩසටහන් මාලාව චිරාත් කාලයක් පවතින කියලා මෙයත්ංගේ එක ආශිර්වාදයක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනයක් තියෙනවා. ඒ ප්‍රාර්ථනය තිලසින් ඉටු වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් මේ උතුම් මුරුවන්වැලි සරද වහන්සේ ඉතිහාස චෛත්‍ය කර්මාන්ත ධර්මදේශනා මාලාවෙන් සියලුම දුක් බය රෝග ඇස්වහකටවා කොඩිවින අපලෝදුරු දුරු වේවා. ඔබේ දරුවන්ගේ විභාගවල ජය ලැබේවා. ඔබේ රැකියාවන්ගේ දිනෙන්දෙන දිහුනුවම වේවා. පවුලේ සමගිය සතුට සමාදානෙ නිරන්තරයෙන් ඇති වේවා. කායික මානසික වාචික සුවතා නිදුක් නිරෝගී භාවය ද්‍රෝණයක් සරෝජ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ රුවන්වැලි මහා සරද වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබට වේවා. මේ සියලුම පින් දෙවියන්ටද වේවා. සතරවරම් දෙවිවරු වතුණු මාර්ගඵලලාභී දෙවියන්ගේ පිහිට කරුණාව ආරක්ෂාව මේ පින්කමේ දායකද දරණ හැමදෙනාටමත් ශ්‍රවණය කරපු හැමදෙනාටමත් වේවා. දෙවියන් ද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු නහත පවතුන ආශිර්වාද කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු දංවිකෝ.